සුභ සන්දාවක් ගැවි දවසේ උනුසුම් සිදුවීමෙක්කොට ඔබට කියන ස්වාදනරපාන රාත්්‍ර හය ප්‍රධාන පුවත්විකාශය සමගින් මම අරුණජය කොටිය. මම යුගන්තීකන්තාන අම්මාර්වීේ ප්‍රථමයෙන් දවසුනුසුම් කළ ප්‍රවෘතී සිරස්තල. ලෝකෙම පිළිගන්නා කොරෝණ එන්නතේ ඩිජිටල් කාට් පතත් නිකුත් වෙයි. නා පොකුරට අදත් එක්ද හස් පන්සිය පහළවක් ඉදිරිදින කිහිපේදී වැස්ස වැඩිවෙන්න පුළුවන් කාලගුණෙන් අනතුරුවඟවීම් ගංවතුරකට කලින් අවධානමට පෙර නවික හමුදාව සූදානමින් හය හැවරිදි නිවුන්දරුවන් එක්කම හැට දෙහැවිරිදි සීයාත් දූවේ මෝදර ගඟට බිලි. Hයිටයේ භාරකාර අගමැතිගේ ඉල්ලීමට ඇමරිකාව මනිවතරකි. යුගත කොවි් එන්නත් කරන ඩිජිටල් කාඩ පතහඳනුවදීම අද සිද්ධ වුණා. මේ හඳුනුවදීම ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න කාඩ් පතක්වීම විශේෂත්වයක්. රොෛරසේ බලපෑම තවදුරටත් අඩුවෙලා නැහැරුණ. එ බව තහුරු වෙන්න අද දවසෙත් මේවෙනකොට කරුණා සාධිතයන් එක් දහස් පන්සිය පහළුස්තෙනෙක් වාර්තාවිමත් සමකායේ. COVID 19 වටේරහිව ලබා දෙන එන්නත් මාත්‍රත් දෙකම ලබාගත් මෙරට ජනතාව වෙනුවෙන් ජාතයන්ත්‍රව පිළිගන්නා කොවි් එන්නත් කන්න ඩිජිටල් කාඩ පත හඳුන් වතීම ද වනේ අමාත්‍ය දාමා රජ පක්ෂ මහතාගේ ප්‍රධානත්වයිෙන්. අමාත්‍ය පවිත්‍රාවන්‍ය රච්ච මහත්මියද මීට එක්ව සිටිය.ඒහි පළමු අධර යටතේ ජපනයේ ටෝකෝ නුවර පැවැත් වෙන. Olyම්පි උල සඳහා පිටත්වය ශ්‍රී ලංකා කන්ට හැම වෙනුවෙන් ජිමනස්ට්‍රික් සංගමේලේකම් කපිල ජීවන්ත මහතාවෙත පළමු කොවි එන්නත් කරන්න ඩිජිටල් කාඩ් පත ලබාතීම සද වනා මෙම කාඩ් පත සකස් කර ඇත්තේ සෞ්‍ය මාතශ ඩිජිටල් තාක්ෂණය හා විවසයි කත්ව සංවර්ධනදාා ජමාත්‍යශ යටේ ඇති තොරතුරහ සනිවේදන තාක්ෂණ ආයතනය හයක් වයි එන්නත් මතවා දෙකම ලබාගත් සේලු ශ්‍රී ලංකිකන්ට මේ සඳහා නොදුරයදම අයුතුම් කිරීමට අවස්ථාව හිමි වනවා මේ ඇති සවිශේෂත්වය වන්නේ කේත ක්‍රමේ හරහා ලෝකේ ඕනෑම තැනක සිට නිර්වතතාව තහුරු කරගැනීමට හැකිවීමයි. මෙ අතර අද දවසේද කරුණා සාධතින් එදහස් පන්සිය පහළොස්තෙනකු හඹ වනා ඒ සමගින් මෙරචින් හමෝ සමස්ත කරුණා ආසාධිතින් සංඛ්‍යාව, දෙලක්ෂ හැත්ත ඇතුන් දහස් හයිසේ විසි හතක් දක්වා ඉහළ ගියා. රොහල් ගතව ප්‍රතිකාල් ලබන ආසාධිතින් සංඛ්‍යාව විසි හයි දහස් හත්සය විසිපහක්. අද දිනේ එ්දහස් අටසිය හතර දෙනෙකු සුවල් ලබා රෝහල්වලින් පිටවයාමත් සමඟ මෙරට සුවේ ලැබූ සමස්ත කරණ ආසාධිතින් සංඛ්‍යාව දෙලක්ෂ හතලස්ත දහස් අටසය තිස්්නාවයක්. ඊ ඉදින සිදුව කරෝුණා මරණ තිස්තුනක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාර්වරයා අද තහවරු කලා. ඉන් දහනව දෙනෙකු පිරිමි පුද්ලින් වන අතර සසුදා හතර දෙනාක්ක අන්තාවන්. එයනුව මේදක්වා මෙරට සිදුව ඇති කොරුණා මරණ සංඛ්‍යාව තුන්දහස් සාරසිය හැතහතාක්. ඉදිරි ඉදින කිහිපේ වැසිතත්ත්වය වැඩවීමක් පන්න පුළුවන් කියලා කාලගුණු විද්‍යා දෙපර්මේන්තුව නිමේතනය කනවා. අයහපත් කාලගුණින් ප්‍රදේශ කිහිපේකටම මේ වෙනකටත් බලපෑ එල්ල වෙලා. ගංකතර තත්ත්වයක් ඇතිමුණොත් ජනතාවට අවශ්‍ය සහන සලසන්න නාවකහමුදාවේ සහන ක්ඩායම් සෝධනමීනන්නවා. බස්නාහිට මධ්‍යම සබරගමුව වයිද සහ දකුණු පත්තුවල විටින් විට වැසිහෝ ගිගුරම් සහිත වැසිය ඇතින පව කාලගුණ විද්‍යාධපර්මේතුව සඳහන් කලා. ව මේ දිනවල නිතදික කොටසේ තියන වැසිතත්වේ වැඩිබීමක් ඇතිවෙන බව අපිට පෙන්නනවා. බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයිබෝගේ පලාත්වොල විටින් විට වැස හෝ ිගරුණන් සහිත වැසිිතත්ය නිර්ණය වවා ඊට අමතරව දිවේන සෙසු පලාත්වලගත්තම විශේෂයෙන් වූ නැගෙනහිට මුලතිවගේ දිස්ත්‍රික්කෝල සන්ධාකාලේ හෝ රාත්‍රිකාලේ වැසිහෝ ිරුන් සහිත වැස්තත්වයන් නිර්මාණයවා. හැයි මේ නිතිදික කොටසේ වැසිතත්වය වැඩවීම සාමානයින් අපිට තරමක ත වැසිේක්ෂා කරනවාම පලාා. <icana> ො සහරිස්ථානාවලට මිරිමිට සීයක පමන වර්ශාපතන ලැබීම හැකව තියනවා. ජැගලී හේතුෙන් ප්‍රත්න පුරදිශ්‍රික්කේ පහත්වීීම රසක් ජලී යටට වන. වැඩිම තරජන එල්ල ව මුද්ද ටුෙර ගොඩි මූ සහ ඇලපායන ප්‍රදේශවල ජතාව ෝට් යොධ කැනම ආරක්ෂිත ස්ථාන් කර යමුමකිීම සිදුකිරනේ යොදහමුතාවේ සහ පොලසිේ සහයෝගෙන් පේටාවොට පත්ති ජනතාවට සහන සැලසීම කටයුතුද ක්‍රියත්මකයි. පවත්න අයපත් කාලගුණත් සම කල්පිටිය කද කළලිය වෙරල ප්‍රදශී මුහද ගොඩටැලීම නිසා ගල්කරති වූ දීවර යාතු ආක්ෂි ස්ථාන කර රගනයාමට දීවරට සිද වන ඕනන්නේ සඳහ මහත් පරිශ්‍රමයක් දරන අයරු දැක්නට ලබුණ. වතු අධානමට පේර නවික හමුදා සහන ක්ඩායම් ස්ථානකත කිරීමට පෙවර ගැනු. කල්ුතර රත්නපු සහ ාල දිස්ශ්‍රික් වලට නවික හමුදා සහන කණ්ඩයම් අටක් කියමු කිීමටයි පියවර ගැනේ. බලපා ඇති අයහපත් කාලගුණනි තත්වේ හමුුවේ චනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා යොමුකිරීමට. වටහිර නාවික විදහනයේ සහන කණ්ඩායම් විසි පහක්සා. දුණ නාවික විධානේ නවිකහමුදා සහන කණ්ඩයම් දො හක්සුවද නම් කරතිබෙනවා. අපි හිතන්නේ පතන්නේ නැතිවිදියට අපේ ජීවිත අකාලේ විනාශවෙදාා යන්න පුංචි අතපසුවිීමක්හරි එමනත් නම් අපේ නොසැලකිල්ල හරි බලපානවා. ඒ බව තහවුරුණේ අද තවත් අහිංසක ජීවිත තුනක් අකාලේ අහිමිවිමත් එක්කයි. ය ැවරදි ුන් රුද දෙනා සමග මේ දරුවන්ගේ සීයා, කොස් ගොඩ දහ මෝදර ගන්ගේ දීනා නටගගේ මේ ඕන් ඥන අවසන් ගමන කියල දැනකිෙන නෙවෙයි, මේ තුන් දෙනා දිය ගිලිල අතුරුදන් වනා. බොහෝ දෙන එකතු වෙලා කරපු මෙහෙවමකින් පස්සේ මේ පුංචිමල් කැකළු දෙකේ සහ සීයාකි සිරුර සොයා ැනීමට හැකිව වනා. ොස්ගොඩ නාපේ පදදිංචි සීයා, හැට හැවරදිවිය පසුන් අයික්. ගල්ල දඩල්ලි පදිංචි නියුන් සහ රන් දෙෙන හ හැවරදිවිය පසව වනා. මේ අතර එපාවල කටියාව යාය හත පොකුණුගම ගම්මානේ කාන්තාවක කලායේ දනෑමට යාමේදී කිමුලෙකගේ ග්‍රහණයට හස වුණ. කාන්තාවගේ සැමියා ප්‍රදේශවාසයෙන් හා එක්ව කිමුලාගේ ග්‍රහණීෙන් ඇය මුදාගෙන රෝහල්ගත කළද පනස් හැරදීමම කාන්තාවජී විතක්ෂයට පත්ක්වනා. ෙසේවද මියගිය කාන්තාවගේ පාදේකතුවාලයක් පමුණක් පැවතිීම හේතුවෙන් මේ මරණේ පිළිබඳ පුළල් පරීක්ෂණ පවැත්වීමටයි පොලිසිය කටයුතු කරඇත්තේ. Othe faක් දපු ආhirவா . ්‍රමතිවරයා පළුව කතරග මාශ්්‍රවල ෝධයාසලදී ආගමික වතාවත්වර නිරතවන රහුණු මාගම්පත්ව ප්‍රධාන සංගනායක කිරිව හිරුරාජ මහාවිහාරාධිපති, ආචාර්ය පූජච කොබවක දම්මින්ද සහ රහුණු මාගම්පත්වේ ප්‍රධන අධිකරන සංඝනාක, පූජ කපුගම සරණ තිස්ස යනස්වාමීන් වහසේ ප්‍රමුඛ මහා සංගරත්නය මෙහිදී අග්‍රමාත්‍යවරයායට සහර වඩ වැසයන්ට නිරෝගී සුව පතා ආශිර්වාද කලා.ඉන්නනතුරවයි ග්‍රමාත මහින්දරාජ පක්ෂ මහතා සහහාස න්තු රජ පක්ෂ මහත්ම ඇතුළු පවුලේ සසාමාජචකින් රහුණු කරගම හදේ. ලිය වැැද ශිර්වාද ලබාගත්තේ. නාගරික සංවර්ධ නාධිකාරයේ නිලදහරින් සමග විශේෂසාකචඡාවකට එක් වූ ග්‍රමාත්තිවරයා, කතරගම පූචානාකරයේ පිවිසුම්, රතගල් සහ මාර්ග පදධතිය කඩිනමින් සංවර්ධනය කරන ලෙස උපදෙස් ලබාදුන්න. නාගරික සවර්ධ නාධිකාරිය අධ්‍යක්ෂජනරල් ප්‍රසාධ රණවීර මහතා ඇතුරු නිලදධහරින් පිරිසක් මෙ මවස්ථාවට එක්ව සිටිය. මත්‍ර කතරගම ඇසල පෙරහර මංගල්ලියේ ප්‍රථම පෙරහැර අදරාත්‍රී අටයි දහයට දුන සුබොම හොතින් ීති සංචාරය ආරම්භ කලා. නිරෝධායන නීතිවරට අනුගත වෙලා පවත්වෙන පෙරහර මංගල්්‍ය චරතා සහපාගේතුවයෙන් තොරවයි බෙවර පැවත් වෙන්නේ. පවත්නා කොරුණා අවධාන් මහමුුවේ මෙමවර පෙරහැර මංගලී නැරනීමට සැහැබතුන්ට අවස්ථාව හිම වූ යේෙනැහ. චාරිත්‍රවලට මුල්තැන දෙමින් ආරම්දු කෙරුණු පෙරහර විශේෂංගරැකින් වාර්ණ වත් වන. අග්‍රමාත මහිදරාජපක්ෂ මැතිතුමාහ ්‍රවයිච්ච අමාති ශයදු රාජපක්ෂ මහතාද ශිරන්ධ රාජපක්ෂ මහත්මියද පෙරහැර ආරම්භ කවස්ථාවට එක්ව සිටියන් ටික දවසක් නිහඬ වෙලාහිටපුූ විමල් වීර්වංශ අමාත්‍යවරයා අද තමන්ගේ හඬ අවදිකරවා. නිහට බවත් හඩක් කියේ ලයි අමාත්‍යවරයක්යා සිට විිශබ් නිහට බව කිය හට ඒ හොඳ අර්ය න තේරුන්ගන්න පුළුවව තේරුග ලුව හ කාල රජ ක් ැ න රුද්ධහකර ැ රජ පක්ෂ හත හ න ගල ව ුදධ ප තාක අපි කතාකරේ විිෂවනි සංසෝධනය අවස්ථාවේ දේ දත්ත රට වය පිබඳ ප්‍රශ්ටෙ නිරකරන ියුතු ක කිය මතය. ස්ථාවේ අපි තම තරට ති ද රා පක් මතතුමාට දැ දල් දරගේ මත ර බදම පිබඳ තුමගේ පක්ෂ කම ශ රාජ පක්ෂ හම හරි වෙනකන රරිි ගොඩනගලතින ආන්ඩුව ඉන්න පර්ශෂකරුව ඒ පර්ෂවකරුවන් අතර උනමෙනකට උනම තනතුරදීමට ජනතිපත්තුමට අයිති යෙනවා. යි අපිට ප්‍රතික්ෂ කන දැන් පක්ෂය කියන විදිහට දැ බුතුමාල තිස්වාස කනදම කඩව ආර්තිකයට පනත් දෙන්න ේතු කිය. ආර්ථිකය තියන අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් ක දන්න මාක. ඒේ ැරිවිදි කියෙේ අබියෝගේ ජයග්‍රහය කන්න පුළුවන් ත දක ඒකෙන් පේ ජනතිොත්තුම ගමැ ම .

ජනතාව එක්්‍රස් කරලා විरोෝධතා සංවිධානය කරන්නේ කොரோணා පතුරුවன அருமொழிින්ந்து කියලා ජාන්ත සමරவீරராා චමා්‍යවරයා ්‍යபක්ෂයෙන් ප්‍රශ්න කරනවා. උද්ඝෝෂණ සහ විරෝධතා පිළිබඳව මහජනු නෝජතයන් කෙපදනෙක් අද අද හස් පල කලා. අ්ඩුග ව්‍යස්ථාවය සඳහන්වෙලා තියෙන මිනිස්සුන්ට පැස්සීමේ නිදහස භාසනය නිදාහස සහර කර නික තියක් ර. එ සව ස යා. නිස්සු ැවීමහ මිනිසු දෝෂණ කිරීමේ බාසය නිදහන්ස පවිර කිරීම සඳහා මේ චට්ටලයකේ කරතුගර ලාතියරවා. කෞක්‍යත්්‍යක්ස කරයාට බලයක් නහවගේම වැලදි දීතියක් ප්‍රියාම කිරීමට පොලිසිට බලයක් නෑ. අපි කවරු තේරම් ගන්ඩෝනා අපි ජීවත්වෙන්නේ මිනිසුන් මරාදමන කොයිට වසග තත්වයක් තුළ කියලා. අපිට ඕ ඕන තාලෙට හැසිරන්න පුළුවන්කමක් නෑ එම තරු නොගෙන ඉන්නන ඒයා ඇත්තන ොලේ ප්‍රශ්නයක් තිෙන්නේ තින්ම අපි අහන්න මේ නියා විපක් බලවගලින් ඕොලට ඕන යිත් කොයි ගන්න න්නද. ජය අප කීතයට පත්වන්න පත්වෙන්න්න දැම් මර්ධනය කරන් ජාධය පෙළබිල තියෙන හජයේ ජනතාව මර්තනය කරන්න මෙම කෝවිත් මර්ධනය උපයෝගිකරගණන්න. පිදක් ඝෝෂණය කරද්දි කරුත්ර ස්වාමන් වහන්සේලා වැඩිහිටි කාන්තාවන්සා කාතාවන් කපුදලකෙන ය හටිසා ෘතිය සමති නාක කුදලක කියන හැටි දස් පහලවෙයි දන් දෙදස් දහ නමේ නොයම්ඹර් මාස වෙනකම් මේරටේ මිනිස්සු නොයක් තැන්වල ලා විරෝත්තා කන්නකටඔයි කියන අයඒ විරෝත්තා කරන්න තැන්වලට ආව සිල්රෙද්දඇඳගෙන වැඩිය ඕනෑ එකම දෙයක් ගන්න ජනාතිපති ලියකම් කාර්යයාලෙකටාපු ආභාජිත රණ විරුවන්ට එල්ව එල්ලා ගැහේ හාමුදුරුව හැටහත් නමක් අරංගල හිරේ දම්. බෝධි සත්්‍යය වගේ තම දැන්කතා කර. අන්තර්ජාලයේ සිටින නිර්මාණකරුවන්ටත් පහසුකම් දීලා දිරිමත් කරන්න රජාවධනීය මුවෙලා ඔවුන්ට ව්‍යපාරික බැංකුුණය පහසුකම් ලබාදෙන් අවශ්‍ය වැඩ පිළි ලක් සකස් කරනවා කියලයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. කොඹ ්‍යාරික සංග මේ මාර්ග ගත ඩිජිටල් වලඳ පොල ක්‍රමේ කාඩ් පත සහ ඩිජිටල් නාමාව වලිය හඳුන්වාදීම අමාත්‍ය නම රජපක්ෂ මහතාගේ ප්‍රධහනත්වෙන් කොළඹදී සිදු වන ොළඹ ව්‍යාපරික සංග මේ සමාජගේ නැතිර පිරිසක් ඊට එක්ව සිටිය. අි දකිනවා සමාජ මාධ්‍ය ඔස්සේ සහන්තර්ජාව ඔස්සේ බහෝ පිරිසක් ව්‍යාරක ව්‍යපාර කරනයට පේන විාලම ගැටලුව තමයි බැංකූටියම නනායගන්න විද නම විශසයක්ත් නැපෙන්. ह మ द త ල फ . <Notre prosêm> ක්ගන්නන් එමද කැපිට ල එක යද රයාග ඩිශය හයිකරගන්න පිසිේයක තියාගන්න මේවා සහ අප දිරේද යං ට පෙල රජ බැගු පවදල දුතිකතු රග ක්‍රියත් මක් ක යුතුයි ේ හන්ස ම මත්තික තර මමුද ැන් කාරන සමමුරද ලාබ දරුවන් හෝ පිරිසක් ඉන්නවා ම තෙක් ඩස්ට්‍රේ ඒ ඒවාගේ ්‍ර ේට න්දස්්‍රේ ොහ මං විශවාසකන අපි හරියටකර ්‍රේටිවිටියක පොසිරි ේකට දැම්බ අප දකු වා ු. ගිනිකෙන මුහතුපත් වෙච්ච එක්ස්ප්‍රස්පර්ල් නවේ දේශය සමකම මේ නියෝජිතයන් හත්දිනෙත් අත්තනකෝට අරගෙන අධිකරුණයට ඉදිරිපාත් කලා මෙ අය ඇපමත මුදාහරන්න අධිකරුණය නියෝගදුන්නා.ක්පස්පල් නෞකාවේ දේශය සමාක මේ නියෝජ තින්හත් දෙෙනෙකු අප්‍රාධ පරීක්ෂණ දෙපාර්තමේතුව මකින් අත්තඩංකොටගෙන කොලෙම්ඹල් මහස්්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුණු එම නියෝජතින් වෙනුවෙන් පෙන සිටි නීතිශ්ඥ මඩුල්ල අධිකන්නේ හමුව ඉදිරිපත් කළ කරුණු සැලිල්ලට කනිමින් ඇපමත මුදා හැරීමටයි අධිකර්‍යෙන් නියෝක කළේ. මෙම නියෝජිත සමාක මේ සභහපතිවරයාද මීට පෙර අත්තරංගුට ගෙන අධික නෙති දිරිපත් කළ අතර ඔහු පසුගේ ජුනිදාස්සය වනදා ඇපමත මුදා හැරයා. අදල් නෞකාව නයිට්‍රීක සිට්වාය කාන්දුවක් ඇති බවට පෙර දැනුවත්වී සිටියද. එම තොරතුරු වසන්කිරීමට මවුන් කටයුතු කර ඇති බව රජයේ ජ්‍රෂ්ඨාග නීතිීචඥ මාලික් අසස් මහතා අධික හමුුවේෙකි සිටියා. එම කාන්දුව පිළිබඳ මුල්වලට දැනක නැත්තේ මයි එකුළොස් වදා බවත් නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ මැයි දහනම්බන්දා නැවේ කිතාන්වරයා ඒ බව නියෝජචත සමාගමට දැනම්දී තිබූ බවත් අධි ීතිශණවරයා අධිකන්නේය හමුුවේ තවදුරටත් සඳහන් කළා.. කොරනාවෙන් බැටකන ඉන්දියාව මුොහුණ දිරයින්න අලුත්මාර්බුදය තමයි සී කාවරසිය. මෙ සීකා වෛරසිය මදුරුවන්ගෙන් බෝවෙන නිසා වෛරසේ බලපෑම ලංකාවටත් දෙන්න පුළුවන් කියා රිග්‍රාරයා අමාරෝහල දීපල් පෙරා විශේෂක් ඥවෛදවරයා මාධ්‍යහම්මුණ ප්‍රකාශකරවා. සිකා කියන්නේ ඩෙංගු වෛරසුන වගේ වඋුණාත් පරෝගලක්ෂණත් ඩෙගු රෝගයට සමානව තමයි අපි දකින්නේ. විසේෂම Eඩස් ඊජිප්ටයිස E ඇල්බපික්ටස් කියනයි මදුරුවෝමගින් බෝ වෙන්න පුළුවන්. රෝග වාහකයක්ත් අපේ රටේ ඉන්නවා. රෝගය අපිට ආසන්න රටක තියනවා ති ඒ නිසා මේ රෝගය අප රට තුළ ව්‍යාක්තවීම බලක්වා ගැනීම තමයි, අපි හමඳනාගම යුතුකම. ඉන්දාවෙන් මේගේ රෝගලක්ෂණ තියන පුද්ගලෙක් අපේ රට ආවොත්. අපි කල්පනාකාරී වෙන්නවන මොහට තියන ඩක්ගු රෝගෙ ේමන. න් සිකාරෝගේයේද ර්බනී මතාවන්ට මේ රෝගය වැළඳ නෝත් ැබෙල දරුවන්ගේ මොලේ උඩාාවීම තත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒකනම ප්‍රධානම ඇතෙන් පුළන් සංකූලතාවය. සාමාන්‍යයෙන් ඩෙගු තරන් භයනකරගයක් නන්නෙමෙයි මේ රෝග තාම් සීක්‍රයෙන් ්‍යපත වෙන්න පුළුවන්. ඒක නිසා අපි කල්පනාකාරිය යුතුයි අපි රටේ අධිතාක්ෂණික කේබල් මත පෙහිටල තියෙන පලවෙනි පාලම තමයි. පෑලියකොඩ නවකැලිනි පාලම. மே பாலமே கலனிக்கங்க ஹரா இதுதிக்கரல என கொங்ககிரீட் பாலம் கொடுச எதிகிறீம் அவசண்கிறலாம் எ பாலம யாக்கிரீம அது சித்தவனா. ம்ப කටනාக்காතිවගේ மார்க்க விறுත කිීමනතුුවොළඹනக்கு ක එක න්තප එකක සබන්ධ වීම හතුවෙන් ොළඹට ඇතුළගුණ වාහන ංකාව විශාල වැවීම ක් නටබුණ. එවැනි අධක වාහන සං්‍යාවක් ස හා වත්මන් කලනි පලේ රිතාව ප්‍රමාණත් නවීම හතුවෙන්.නව කරணிපලම් ්‍යපෘති ආரம்ம்பකිරීම ர වන. දහස් දහතර වසරේ එහි මූලක සලසම් සකස්කොට ිවසු වත්සං කිීමසිද වුණ. ඒවකට ජනාතිපතිූර හ වූ මහිந்தදරජ පක්ෂමතිතුමාගේ மொலிக்காව. பரணி කනි පලමට භතව மන්්‍රවරம் යක ින් සන්විත නව පලම. ரிெ வியாப்්‍රதியாரம்ப වனா. கடு நய்காதிவேகி மார்கியாரம்ம்பவ நிස්தாானயின் எனபினு මෙம பாலம் வியாப்ரතිය ஒருගட වத்த மසந்தீேன் හා வராய் පවசும் வந்தසந்தீන சவனவா. කනායක අධවගේ මාර්ග කොළභාන්ති අවසානයේ සිට බඩාරනායක වටරවම දක්වා මන්තීරු හයක් වන මෙම පාලම ඔුකොට වත්ත ඉගුරු කඩේ හාන්දිය වරය පවසම් මාර්කයේ දක්වා මන්තරු හතරක් වනාආකාරේ නිර්මාණය කරතිබීම විශේෂත්වයක්. දිගින් මීටර් තුන්සසි අසුවකූ මෙහි පළමු පැකේජ වන වානඉි මෙු පලම් කොටස සඳහා රපැල්මලියන තිස්ෙක් දහස් පන්සේත්තිස් නමයක් වැ කරතිබෙනවා දෙවන පැකේව වන කොංකීට් එල්න පලමු සඳහා වැකරඇති මුදල රපල් ලියන නමදහස් සටසියානූහයක් මෙව පාලම් කොටසයකිී සිදුවනේ අමත න් ේම් න දු හා රජ මතයේ නිමල්ලන් සෑය මහත්තවරගේ ්‍රද එනි අවිශා කරන අගෝස්තු අන්තිම සතියේ නැත්නං සෙත්තෙම්බර් ව අපිට මේ කැලනිි පාලම ඒ තාව පාචිකල පුුවන් විදිහට ිට ඩ සංකල යුත්ත කන පුළුවන් ේ කිය ේ රජය කිසිසේත් මේ ටේ අනාගත පරම්පරා වෙනුවෙන්. ගතයුතු තීන්දු තීරණ බයනැතුව ඒදිරි ගමන සඳහ අප ඇති ඉන්ද තියන ගන්න. ඒ චීන රට විතරක් අල්ලගනට පහර දෙන්නේ මේ ව්‍යාපෘති නතර කරන්න. දම ඇත්ත. මම මේලාද ජනතාවට කියනවා. ඔබ බලාපොරොතුන්ු දියුණු රට. ම අපි නිර්මාණි කර කොවි මර්දය කලා රට විියුත්ත කරලා මේ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සැරසුන් සකස් කර තින වෙලාකද මේ හහිංසක මිනිස්සු පාරට බස්සලා විනාසයක් වෙන දේවල්ට හිල අත ගහන් දෙපා ඒ සාපෙන් ඒ දේශපාන පක්සල කදාකත් ගොඩන් හම්බි නෑකිනෙක ඉතාමත්ම ආදරම ලද මතක් කරනවා පෞ්ගිය කාලය තුළ මේ ස්ානයේ මහිතන විශාල තද බදයක් විාල ට්‍රික් ජෑම්ම එකක් තිබ ප්‍රදශය මේ ්‍යප්ති අවසන් වීමත් සමගම යිතන කොමනගරට ඇතු වෙන පිටවෙන මේ සියලු දෙනා මනිතන්නේ විශ්සාාල කාලයක් ඉතිරි කරගන්න පුළුවන්ෙන මේ ව්‍යාත්ති ොකද ලේන් අයකින් ඉදිවෙච්න මේ පාලමට අලු තාක්ෂණය මිශ්්‍ර වෙලා තියනවා. අලු ක්‍රමවේද මිශ්්‍ර වෙලා තියෙනවා. යොගන්තේ කොරන අර්බුදයත් එක්ක තරමක්දුරට නිහන්ඩ සාමකාමි බෞගක් පෙන්න්නපු අපිරට දේශපාලන ශේත්‍රය උනුසුම්රන සිදුවම් ගන්නවක් ගෙවිගේ සතිදිවාර්තාාවනා. ඔවරන. උුසුම් කේදේශපාන සිද විම් ල තිරේ පිටු පොස් කතාදිග හැරෙන පට්ෆෝ විේෂංන්ගේ තැන් දවත් උුසුම් සපියග්‍ය විලාගිය ඒ තොරතුරුට එක් අදක් පැටෆෝ. සතිය ුසම් කරමින් ප්‍රධහන තතු කා ව පත් දව ල් ජ පක් මහත්‍යයා පාර්ලමි තු ගමන හමරි මදදිනිකා ඇතුමට පාර්ලිමේතු එන්න මන්ත්‍රීදුරෙන් ඉල්ලාස් වන්න ගොඩක් යි ඉදිරි පත් වෙලා තියෙනවා. රචි බන්ඩාර් සේත අරම පොල අලි සබ්‍රරිගේම සාග්‍රරකාරීවසන් ගෙනටමත් ලිස්ටගේ තිබුණ කියල තමයි අරංචි. නිසාදයඔන්න ඔයාතරද තමයි පාලමින්තු මන්ත්‍රී ජයන්ත කැකට මහත්ම කියන්න ැව අගමතිතුමාාව හබවෙන්න ගිල්ලතියන. එතුමාසිය කැත්තෙන්ම ඉල්හස්සනවා කියල තමයි අගමතිතුමාට කියලා තියන්නේ. ඔය මේක හොඳට හිතල බලගත තීරනයක්ත් අගමතිතුමා ජයතගෙන් ඇහ වලු ඒවෙලාලදි ඇතුම කියලා තිෙන්නේ මේක රට වෙනුවෙන් හිතල ගත්ත ීරණයක් කියලා. එවිතරක් නෙවෙයි කරපු කැපකිරීම වෙනුවෙන්දන්න හද පුත්තා. නර ප්‍රතික්ෂා ප කකාර කිය යාර රා පක්ෂ මහත රුන්දුන්ට පස්සේ ලැිලතින්නේ නවනි යාසනේ නිසාද තකට අට වනි්‍යාසනය නනාදී පිතුමාට කට හත්වනි යාාසනය අගමතිතුමාට එකම පවුලිත්තුන්දනෙක් එක පපුරුවාර්තාවවා ෝමහරි පහුගේ දවසක මැසිල් ැමතිතුමා නිසාව විහිල්ල ඇමතිකමක් ලැබුණ කියලා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරේ ද අසිරියමතුමානි නිසාාදී එතු එද පාරල මේතතුේද බැසිල් මහත්තයා ලඟටමගිහිල්ල සුබකවත විතරක් නෙ ටික ට . Uh -huh. so now, හිටිය කියලත් අරංචි මේ සිත්‍යතිිය ආණ්ඩු පක්ෂේ වගේම විපක්ෂේත්, උපහාසයට ලක්ුණනාා කියල තමයි එතන හිටපු අයනම් කියන්නේ. ක දෙ පැතියන් ඉන්න ැ රනිල් වික්‍රමසිංහ මහතය කලින්ම අනතුර ඇගේෙවනන්නේ මේ අතරදි තමයි සමග ජන ලවයගට සහය දුන්න පලත්පාල මන්ත්‍රවරුට වෙච්ච අසාධහන්නේ ගැන මන්ත්‍රී කණඩයම් රස්වීමේදී සාකච්ාාවනේ. ේ මන්ත්‍රීවරු චන්දඩාව යුවන්Pෙන් වුණාට මේ අය දැන්ඉන්න අපිත් එෙක්ක. ඒයාගේ මද්‍රදර හසි කරලා ඒ බයිකරන්නට තමයික්ජාතික පක්ෂිහදන්නේ. පීර් හශී තමයි මෙහෙම කිව්ේ. තිශාදී ඔය අතරදිම තමයි සැලකයුතුව කියම අගේතළයතු අදහසකුත් ඉදිල්පත් වෙලා තියන්නේ අපේ මන්ත්‍රීවරුන්ගේ උුසස් අධ්‍යපන නංවන්නවඕනි මේ ගැන යුනිවිසිටිස් එක්ගත් ම හතා කරලායි තිෙන්නේ. වය දහස විපක්ෂණනායකතුමාගේ. කොහොමූනත් විපක්ෂ විතරක් නෙවේ ආණඩු පක්ෂයත් මේ ගැන හිතනවනක් නරකම නෑ. සිරිකොත පක්ෂ මූලස්ථානය එක්සත් ජාතික පක්ෂ සාමාජකයන්ගේ හමුවක් තිබුුණලු ගිය සතියේ හිට පවගමතතිතුමාගේ ප්‍රාහන්පේ ත ද උද ගන් පි ඇමතිතුමාට එෙහි විශ්වාස ංගගේ ගැනත් වැඩි වැඩියින් කතාවුණ ක කියල තමයි ආරංචි තාව එකුතු ර ක්ක්‍රමසිංහ මහත්තයක් වලු විශ්වාසන්ගේ ෝචනාව යම්කිසි වැරක්දක් යනවා කියලා මොකද ආඩුව තමයි තල්මල වැඩිරේ ඇමතිට බෑ තනමේය කරන්න එමන ශව ෝචනාව න ඇති ද ගමන් පට රුද්දව ව ආ රදව හ ද. පැදිලිරද ජටාාව ද මහත්තයත් කතාවට එකතුුණාලු. මේකෙන් වෙන්නේ යෝජනාව පරායේය වනයක විතරක් නෙවෙයි ආඩුවේ බෙදිල ඉන්නා අයත් ආයකතු වනක. දෙෙවමී කතාව ඒවිට ඉවරුණාට හිට පාගමතිතුමා විශ්වසවං යෝජනාවේදී චන්ද දෙන්න කෝම කියේලිකනක් කියලන. ිය සතේ පාලමේන්ව වේ අගමති කාරයාලයටට වෙලතිනවා ලොහන් රත්තේ පසන්න රනවීට ඉන්දික අනුරුද්ද කියන රාජයඇමතුවරු තුරන් දෙන. අගමතිතුමත් එක් කතාකර ඉන්න ගම ඉන්දිකන් රුද්ද රාජයමම්තුමා, ප්‍රශ්යක් ඇහවලු අගමැතිතුමාගේ. දන්න ද ්‍රම ංහ හත්‍යයා පාර්ලමේන්තුවේ ඉන්නකොට සග ජනබලවේගේයාය ඉන්න කොහොද කියලා ප්‍රනිල් ික්‍රම සිංම හත්ත්‍යයා පාර්මේතුව ඉන්නවනම් එතකොට සජි ප්‍රේමදස මහත්ත්‍යයක් ඉන්නවනම් සමගේ ජනබලවේගේ මන්තතිීවරු හැමෝම ඉන්න සජි ප්‍රේමද මහත්‍යයා පැත්තට හැරලා හැබැයි රනිල් වික්‍රම සිංම හත්තයාේ හන ලන්නවත් නැතිලු. එතකොට සජි ප්‍රේමද මහත්‍යයා පාර්ලිමේන්තුවේ නැතිවෙලාවට සමග මතීවරු ඉන්න ප්‍රනනිල් වික්‍රම සිංහම හත්්‍යයගේ හ ලබල කතා කරල. එකො ැන් සම ජන ලේ න්ත්‍රීවර. ඉන්නේ පපුටුකරකකරකද. පොඩි හිනනාාවක් එක්ග අගමතිතු ඇහවල් අගමැතිතුමා අපේක හොදට මොනිට කරපුදයක් රාජමතුර තුන් දෙ නාම හිමකිවල්. ඒවිතරක් නෙවයාගමතිතුමා සමග ජන ලවේගට තව තේරමක් තේවනි සමග න ලවේග. කෙටියෙන් කියන්නේ සජප කියලනෙ ඉන්දිිකාණ්ු රුද්ද රාජ්‍ය ජතුමා කතාව ඉවර කරේන. සයන්නෙන් කියේවෙන්නේ සජිත් කියලා. එතකොට ජයන්න්නෙන් කේවෙන්නේ ජලන කියලා. සජබ එක කියන්නේ සජිත් ජලනිී බලවීගී කියලා අපහා සිටනෙවෙයි විහිලුවට කිව්වේ කතාවට ඒවෙලා වෙතන හිටපු හැමෝම හිනාවුණාලු. ගෙවෙන්න තියෙන සතිය තරතුරුත් අරගෙන ලබනු සතිය තයනවා ෆෝ අත්‍යවශ බාණ්‍ය සඳහා රටපුරා අඩුම්මිල කාගීල් සුඩ් සිටි වෙතින්. මේ සතිේ අඩුම් ිල ලැබෙන ාණ්ඩයි මේ. ද කිලෝග්‍රෑ එක, රුපියල් අනු නවයයි රතු පරිපු කිලෝග්‍රෑම එක රුපියල් එකසිසූ පහයි සුදු එකකුළ සහල් කිලෝග්‍රෑම එක රුපියල් අනු තුනයි රතුනාඩු සහල් කිලෝග්‍රෑම එකක් රුපියල් ලනු හයැයි. කදල් පරිපපු කිලෝග්‍රෑම්ම එක රුපියල් දෙසිය තිහයි. අත්වය වශ බාන්න සඳහා රටපුරා අඩු මින කාගිර සුදසැටි වෙතින්. ප්‍රාත්‍රී ප්‍රධානපුර්ත්විකාශයේ අවසන් මලඟට විපර මවිශේෂන්ගේ බලාපොරොත්තුවන්. ඔබට සුබරාත්‍රයක් අයිබන්. ෘර්තිය සමිතියක් කියන්නේ මොකක්ද කියලා අද ගොඩක්කායට අමතක වෙලා. ඒ වෘතීන්ට අදාලව තමයි ඉතිහාසේ පුරාම ෘර්තිය සමිති කෙනෙක හැදිල තිබුණේ. ලෝක ඉතිහාසේ ගත්තොත් වෘර්තිය සමිති කෙනෙක පටන්ගෙන තියෙන්නේ දහ අටවනසිය වසේදී. අපිව යටත් කරගෙන හිටපු සුද්දග රටේ බ්රිිතාන්නේෙන්. යුරෝපේ කාර්මික විප්ලවය ආරම්භනවත් එක්ක තමයි කම්කරුවන්ගෙන් ෘතියේ සමිති කෙනෙක පටන් ගත්තේ කම්කරුවන් හාම්පතුන්ගෙන් ඉල්ලීම්දින ගන්න තමයි ෘර්තිය සමිති පටන්ගරන්තියෙන්නේ අන්න ඒ වෘතියේ සමිතිවලට ලොකු මර්ධන ඉතිහාසයෙකුත් තියෙනවා ඒ මර්ධනය පටන්ගරන්තියන්නේ නැපෝලිය ොනපාඩගේ යුද්ධ කාලෙදි. එහෙම බැලුවම පටන්ගත්ත වගේම මර්ධනය කරපුකටත් පොදුම ඉතිහාසයක් තියන්නේ සුද්ධගේ රටෙන් පටන් ගත්තාවගේම සුද්දා යටත් කරගෙන හිටපු රටෙත් වෘර්තිය සමිතියනෙක පටන් ගත්තා ඒ අපේ රටේ. ඒක ඉතිහාසයත් එක්දහස් නවසය විසිගණන්වලට පරණයි. රේල්ලුවේ කම්කරුව තමයි වැඩේ පටන් අර තියෙන්නේ. ඒක පටන් අරන් ඒ කම්කරුව ටික ස්ට්‍රයික් එකක් කරලා තියෙනවා. හැබැයි සටන දිනලා ඉල්ලී මුත් ලබාගෙන තියෙනවා. අපේ රටේ ෘර්තිය සමිති ඉතිහාසය ගන්නකොට ඒකට නායකත්වේ දීලා වෘර්තිය සමිතිය පියා කියල නමකුත් හදාගෙන තියෙන්නේ ඒ ඒ ගුණසිංහ සෝදරයයි. ඒ කාලේ වරයේ සහෝදරපරුත් කාත් එක්කවුන ැපෙන පුළුවන් හොඳ ෘතිය සමතියක් හැදවා. වෘතිය අයිතින් ඉල්ලගෙන සටනුත් කලා ගොඩක් දවල් ජයග්‍රහනයත් කලාා හැබැයි. අපේ රට්ටේ පළවෙනි දේශපාලන පක්ෂය ලංකා සමසමාජ පක්ෂය පටන්ගතර පස්ස නම්. වෘතිය සමිතිවලත් පක්ෂවල පාඨගෑවෙන්න පටන් ගත්තා. ෘතිය අමතක වුණා. වෘතිය සමිතිය පක්ෂට ගියා සමහරක් තැන්වල පක්ෂය ෘතිය සමතියට ගිය. ඊට පස්සේ හතු පිපෙනම වගේ එලෝමෙලෝ නැතුව ෘර්තිය සමති බිහුණා. අද වෙලාතියෙන්නේ ෘතිය සමිතිය කරන්නේ මොකක්ද කියලා එක නායකෝ දන්නෙත්නෑ ඒ සාමාජිකයෝ දන්නෙත් නෑ වරෙන් කිව්වම එනවා. යමන් කිව්වම යනවා. දියාවකිව්වම උඩ පැනපැෙන ඉල්ලනවා. අද ෘතිය සමතිවලට වෙලා තියෙන්නේ අන්න ඒ වගේ හෙන ගෙඩියා. දොස්තරලටත් වෘතිය සමති තියෙනවා. ඉල්ලනවා ඉල්ලීම් හැබැයි ලෙඩ්ඩුන්ගේ සෞඛ්‍ය ගැ හිතලා නෙවෙයි මතමන්ගේ සෞඛ්‍ය ගැනහිතලා ඉල්ලීම නොලැබනොත් පක්කුඋනොත්? දොස්තර ගෙදර නොගියත් ලෙඩා කනත්ති. නස් නෝනලත් එෙමයි. ෘර්තිය සමති තියෙනවා වතුර උගරක්කිල්ලලා අහිංසක ලෙඩ්ඩු කෑමොර දෙද්දිත් දියව් දියව් කියලා ඉල්ලි මල්ලගෙන පාර්ට බහිනවා. අනේතිං ඒ උන්දලාගේ ෘතිය සමිති ස්ට්‍රයික් කලාම අහිසක ලෙඩ්ඩු මොන උන්දලා ළංඟට කිිහිල්ලා ෙඩේ හොඳ කර ගන්නද. දරුවගේ මොලේ පාදන්න ඉන්න ගුරුුවරුත් ෘතිය සමතිහදාගෙන සමහර ගරුවරුද ගුරු හොරුද කියලා හිතාගන්න බෑ ඉස්කෝලෙක උගන්නලත්නෑ. උගන්නලා කියලා අහලත්නේ ඇැයි ෘර්තිය සමති නායකෝ දරුව ටික ඉස්කෝලිට ගත්තත්වැරදිී. කොරෝන නිසා ස්කෝලෙ වැහුවත් වැරදි. වහගෙනන්නකොට කෑගහනවා දරුවගේ අධ්‍යාපනය කනවෝ මෙන්න ඉස්කෝල වහගෙන ඉන්න වෝ කියලා. සෞඛ්‍යත් හදාගෙන ඉස්කෝලවල් ටික ඇරගත්හම කෑගහනවා මෙන්න ළමයි ටික මරාගන්න හදනෝ කියලා. එහෙම කෑමොර දෙනකමන් ආණ්ඩුවට ගේමත් දෙන්න හිතාගෙන ජෙප්න්ගේ පස්සෙහි පෙරටුගාමින්ගේ පස්සේ ගිහිල්ලා නිරෝධහන නීතියත් කරනවා. ොලසිය දවිය නීතිය රකින්න හදද්දී මෙන්න මානවහිමිකම් කඩනෝ කියලා ජිනීවාවල්ට ඇහෙන්න ගිරිය කඩාගෙන කෑමොර දෙවා. ගෙදර ඉඳගෙන පිනක් දහමක් කරගන්න ඕන කිරියම්මලාවත් එක්කරගෙන විල්ලා වැඩට සෙට් කරලා මෙන්න මුන් ආච්චිලාටත් ගහනෝ කිය කිය කෑමොර දෙනවා. ඊට පස්සේ ඒ විශුවල්ටක විකුණ කුණ ඩොලර්ට්ි හම්බ කරගන්නවා. කොච්චර තත්ත වනත් ඒක තමයි ඇත්ත. මේ දවස්වල සමහර කෘතිය සමිතිවලට පුදුමාකර කුලොප්වක් හෙදලතියන්නේ මන්ගේ ෘතිය සමතියට මලෝ විදිහකට ගෑවිලාවත් නැති ඉල්ලීමම්ඉල්ලගෙන පාරට බහිනවා. පොඩ්ඩ ටික පස්සේ වැටිලා යද්දිී චන්දය ඉල්ලලා පැරදිලා මන්ත්‍රීවෙලා ඉඳලා ගෙදරත්ගිය සහරක්කඋන්දලා ෘතිය සමිති වල දෙවැන්ත නායකෝ වගේ ස්සරහහින් යනවා මාධ්‍ය මල්ලිලාගේ කැමරාටික පහතර ගත්තකමන් කෑමරදීමත් නව තිෙනවා පොලිසියේ යුනිෆෝර්ම් එකක් දැක්ක ගමන්ගේම ඉල්ලගෙනම යනවා. මොකද හොඳටම දන්නවා ඒක විශ්ල් එක රෑට නිස්වල යනවා කිය. ඒ නායක සහෝදර උන්දලාට මාස ගානකට ඒ නිවස් එක හොඳ ටෝම ඇති. මොකද, ඒ උන්දලගේ රිමෝට්ට එක තියෙන ජාත්‍යන්තරයේ හරි මෙහේ හරිඉන්න මුොදලාලිලගෙන් හරි එංජියෝවලින් හරි ලැබෙන්න ඕන කුට්ටිය. අඩුවක් නැතුව හොඳටම ලැබෙන හින්දා. ඒ නිසා කම්කරුවනෘතිය සමිතිය අයිති වෙනින් කාටවත් නෙවෙයි වැඩකරන ඔය සහෝදරවරුන්ටමයි. තමන්ගේ වෘතිය තමන්ගේ දහදිය ලේට හරවාගෙන වාසිගන් හදන උන්ගේ. ෑදර උපක්‍රමෝල්ට අහුුවවෙන්න එපා කියනක තමයි. අපිට කරන්න පුළුවන් එකම ඉල්ලීම. විප්‍රම පිටපත සුධර්මන් රදලියකොරගේ.